වයසට යනව නේද කියලා හිතලා කවදාවත් විවාහ වෙන්නේ නැහැ. මගේ දක්ෂතාව මතයි නිර්මාණවලට මට ආරාධනා ලැබෙන්නේ. ඇය ශලිනි තාරකා ගැමි චරිතයක් වේවා නාගරික චරිතයක් වේවා එකලෙස සැබෑ දක්ෂතාවයන්ගෙන් රඟපානට හැකියාව ඇති ටෙලි අඹරේ අතලොස්සක් නිළියන් අතරින් කෙනෙක් ඇයයි. ඒ නිසාම ඇයට ප්‍රේක්ෂක ආදරයන අඩුව ලැබේ. පසුගියදා පැවති 2020-21 රයිගම් ටෙලිස් සම්මාන උළෙලේදී ජනප්‍රියතම නිළිය වූයේ ඇයයි. එමෙන්ම ඉන්පසුව පැවති 16 වැනි රයිගම් සම්මාන උළෙලේදී දක්ෂතම සහ ජනප්‍රියම යන සම්මාන දිත්වයටම හිමිකම් කියනටයි වාසනාව ලැබුවා. ඒ නිසාම මේ දිනවල සිරස නාලිකාවේ විකාශනය වෙන කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂකීන් අතරට පැමිණෙන ශල්නි සමග මෙලෙස කතිකාවකට මුල පිරුවා. මෙවරත් රයිගම් ටෙලි සම්මාන උළෙලේදී ජනප්‍රියතම නිළිය වෙන්න ඔබට අවස්ථාව උදා වුණා. ලොකු බලාපොරොත්තුවක් තිබුණ නැහැ මෙවරත් ජනප්‍රියම නිළිය වෙන්න වාසනාව ලැබේ කියලා. හොඳම නිළියටත් මාව නිර්දේශ වෙලා තිබුණා. ඉතින් නොකඩවා දෙවෙනි වරටත් මාව ජනප්‍රිය නිළිය කළ මගේ රසිකයන්ට ස්තුතිමන්ත වෙනවා. මේ දවස්වල ඔබව ජනප්‍රියත්වයේ තබන්න කියා දෙන්න ආදරේ තරම් ටෙලියේ ස්නේහ ගැන කතා නොකරම බැහැ නේද? කියා දෙන්න ආදරේ තරම් ටෙලියේ මම රංගනයෙන් දායක වෙන ස්නේහගේ චරිතයට වයස් ભેදයකින් තොරව හැමෝම ආදරේ කරනවා. මගේ සහෝදර රංගන ශිල්පී සචිත් ලියනගේ මගේ චරිතය කරන්න ලොකු සහයෝගයක් ලබා දෙනවා. මීනා කුමාරි, විශ්ව ජයකොඩි, වියසන් ගුණරත්න වැනි ප්‍රවීණයන් රැසකගේ දායකත්වයෙන් කරන ටෙලි නාට්‍යයක් තමයි මේ. මේ අධ්‍යක්ෂණය කළන්නේ දානුෂ් කරත්නායක. ස්නේහ වගේමද ශාලිනිගේ සැබෑ ජීවිතයත් මේ කතාව ගෙති තිබෙන ස්නේහ නම් ධනවත් තරුණිය වටායි. ඇය ආදරය කරන තරුණයා හදිසියෙම රියානතරකින් මිය යනවා. කාලයේ ගෙවි යද්දී මා ස්නේහට ඇගේ මියගිය පෙම්වතාට සමානකම් ඇති තරුණයක මුණ ගැහෙනවා. ඔහු නිර්වාණ. මේ කතාව ගලා යන්නේ ඔවුන් දෙදෙනාගේ සිදුවීම් අලලා. මේ චරිතය මගේ සැබෑ ජීවිතයත් එක්ක තරමක් සමානයි කිව්වොත් නිවැරදි. මගේ ඇත්ත ජීවිතයේ සිද්ධ වුණු යම් යම් දේවල් නිසා මටත් මේ චරිතයේ තරමක සමාන ආත්මතාවයක් දැනලා තියෙනවා. ශාලිනි චරිත තෝරා බේරා ගැනීමක් කරලාද නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ? වෙලාව තියෙන විදිහට තමයි නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ. නිර්මාණවලට ආරාධනා ලැබෙන්නේ මගේ හැකියාව සහ දක්ෂතාවය මතයි. ඇත්තටම සමහර නිෂ්පාදකවරු අධ්‍යක්ෂකවරු මං ගැන ලොකු විශ්වාසයක් තියලා තමයි නිර්මාණයකට මට ආරාධනා කරන්නේ. මම හිතුමතේ චරිත බාර ගන්න කෙනෙක් නම් නොවේ. ශාලිනි ආදරය ගැන හිතන්නේ කොහොමද? මං හිතන්නේ ආදරය කියන්නේ වංක හැඟීමක්, එක්තරා විදිහක ලොකු කැප කිරීමක් සහ පරිත්‍යාගයක්. ඇත්තටම මට නම් ආදරය ගැන හිතන්න වෙලාවක් නැහැ. හැබැයි දෙන්නෙක් තේරුම් අරගෙන දෙන්නට දෙන්න උදව් කරගෙන ජීවිතේ ඉස්සරහට යනවා නම් එතන ආදරේ පවතිනවා. ආදරේ කියන දේ වචනයකට සීමා කළාට තේරුමක් වෙන්නේ නැහැ. මොකද අවංකකම දෙන්නෙකුටම දෙන්නෙක් කැපවීමෙන් ඉන්න ඕන. දෙන්නට දෙන්න අවංක වෙන්නත් ඕන. දැන් ඔබ ශේෂ්ත්‍රයේ ලැබිය යුතු ඉහළම සම්මාන ජනප්‍රියත්වය පිළිගැනීම ලබාගෙන තිබෙනවා. ඔබේ ඊළඟ හීනය විවාහය නොවේද? 16 වැනි රයිගම් ටෙලි නාට්‍ය සම්මාන උළෙලේදී ජනප්‍රියතම සහ දක්ෂතම නිළිය වෙනමට හැකි වුණා. ඒ අවුරුදු 24කට වතාවක් නැවත අලුත් කිරීමක් වුණා. ඒ පහසු දෙයක් නොවේ. ඉතින් මේ වසරේදී ජනප්‍රියතම නිළිය වෙන ලැබුණා. ඒක විශේෂයක්. විවාහය කියන්නේ ජීවිතයට අවශ්‍ය දෙයක්. දැන් නම් විවාහ වෙන්නත් කාලේ හරි. හැබැයි මම වයසට යනව නේද කියලා හිතලා කවදාවත් විවාහ වෙන්නේ නැහැ. මාව තේරුම් ගත්ත මට ආදරය කරන කෙනෙක් ලැබුණු දවසට මම ආදරය කරනවා. මට ඕනේ මාත් එක්ක හැමදාම සතුටින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් අසාද බැඳලා ඩිවෝස් වෙන්න මං කොහොමත් කැමති නැහැ. මට ගැළපෙන කෙනෙක් හමු වුණාම මම විවාහ වෙයි. නැතිනම් මං හැමදාම තනියම ජීවත් වෙයි. ඒ ගැන මම ලොකුවට හිතන කෙනෙක් නොවේ.